අපි කියන්න ඕන ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විදියට බදුල්ල මහනගර සභාවේ පාලන බලය 2018 මැතිවරණයෙන් පස්සේ අපි මාර්තු වැඩ පටන් ගත්තා. ඒ පටන් ගන්නකොට අපේ සහෝදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එක්කාසු වෙලා තමයි සහයෝගයෙන් අපි මේ අවස්ථාවේදී බදුල්ල මහනගර සභාවේ බලය පිහිටුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අපි එක්ක එකතු වෙලා අපි පටන් ගත්තේ සහජීවන පළාත් පාලන මැතිවරණය ලබාගත් ජයග්‍රහණයත් එක්ක බදුල්ල මහනගර සභාව අවුරුදු දෙකහමාරකටත් වැඩිය කාලයක් අපි බොහොම කටයුතු කරගෙන ගියා. ඒ අවස්ථාවේදී අපට ගැටලු ඇතිවෙනව නෙවෙයි ගැටලු ඇතිවෙනව නෝනා නෙමෙයි ගැටලු ඇති නොකරා නෙමෙයි. නමුත් ඒ අපි පාලනේ බාරගත්ත ගමන් අපට අපි බාරගත්ත අලුත් පක්ෂයක්. ඒ වගේම මේකේ අපි දැවැන්තෝ නෙවෙයි. නමුත් අපේ අපිට ලොකුවට අරියාදු කරන්න පටන් ගත්තා. පරුස වචනෙන් බැන්නා. ඊළඟට නොගැලපෙන වචන සහ කියන්න මාධ්‍යට කියන්න බැරි වචන කියලා තමයි සභාව ඒ තරම් හැලුවට ලක් වුණා. මේ අනුව විනයානුකූලව කටයුතු කරන්න යනකොට බලය අපේ බහුතරය තිබුණත් අපට සභාව පාලනය කරගන්න බැරුණේ බලය තිබුණත් එකගතාවය අපට දුන්නේ නැහැ. මේ විනය විරෝධී හැසිරෙන සභිකවරුන්ට තීන්දුව ගන්න. එදා ඒ තීන්දුව අරන් තිබ්බනම් මේ තරම් පහළ මට්ටමට මේ සභාව වැටෙන්නේ නැහැ. තව එකක් තමයි මීට පෙර පාලන බලය හොබවපු සියලුම නගරාධිපතිවරයා ඇතුළු සභිකවරුන්ට තමන්ගේ කියලා ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් රේකී අමාත්‍යවරයෙක් සහ පළාත් සභාවක මහමැතිවරයෙක් සහ පළාත් සභාවක් තිබුණා. ඍජු දායකත්ව ලැබුණා. අතපය දිගහැරලා වැඩ කරන්න ශක්තිය ලැබුණා. අපට සභා අරමුදලෙන් තමයි අපට යැපෙන්න සිද්ධ වුණේ මේ අවුරුදු එකහමාර තුල. එතකොට ඒ අභියෝගය තිබ්බ එකම පාලක කණ්ඩායම තමයි අපි ඒ කීව අභියෝග හැමේ කෙනෙහිලකම් මැද්දී අපි මේක කටයුතු කළා. ඒක නෑ කියලා අපි බැලුවේ. අපි බරගත්තු ලොකුම කොමසාරිස් පාලනයකින් පස්සේ ලොකු ණය කන්දරාවක සමගින්. ඒ ණය කන්දරාව එසේ මෙසේ ණය කන්දරාවක් නෙමෙයි. වැය විසුවන් වීදම් කළ එක වැය විෂය තිබුණේ. වාහන සදා විතර තිබුණේ. එතනින් පටන් ගත්තා අපි මහනගර සභාව කටයුතු කරගෙන යන්නේ. ඒ අනුව තමයි අතරමඟ අඩක් නිම කර තිබූ ගිනි නිමීමේ ඒකකේ සහ ප්ලාස්ටික් ප්‍රතිචාර කරන මධ්‍යස්ථානය ඇතුළු ওই නතර කළ තිබ්බ කාර්යාල හරිගස්සලා අපි මේ වැඩ කටයුතු පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි අපි පාර්ලිමේන්තුවේ බාරගත්තයින් පස්සේ මූල්‍ය තත්ත්වය දුර්වල වුණාට හැමදාම ඉදිකිරීම කරපු සමාගම් හතරක් හෝ පහක් හැමදාම එනවා මුදල් ඉල්ලන්න. ඉතින් සේවයක් ලබා ගත්ත නම් කවුරුන් හෝ ගෙවීම පාලනේ බාරගත්ත නම් ඒ අයගේ වගකීමක්. මට ආණ්ඩුවක් නැහැ, ජනාධිපතිවරයෙක් නැහැ, පළස්ස බවක් නැහැ කියලා කියලා හරියන්නේ. අපි තිබ්බ එන අර මුදල් වලින් ඒ ණය ඔක්කොම අපි ගෙවලා නිම කළා. ඉන් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුවේ පොළ භූමියට අපි වාර්ෂිකව ගෙවන්න ඕන ලොකු ණය කන්දරාවක් හිර කරලා තිබුණා. පස්සේ ඒ දවස්වල වෙනකොට 2008 අපි බාර ගන්නු 152ක් ණයයි. ඒ 152 ගෙව්වා. මේ අපි ගෙනාපු මේ ගෙදරින් ගෙනාපු සල්ලිවත් මහණ්ඩු සල්ලි මේ සභා අර මුදල් වෙන. ඉන් නොනැවති තවත් අවිධිමත් විදිහට ගෙවීම නතර කරලා තිබුණා. ඔය හැමෝම ලොකුවට කතා කරන දේශීය ණය අර මුදල් ණය අරගෙන ලොකු සංවර්ධන වැඩක් කරා කියලා. හැබැයි ඒකේ કૃත්‍රිමව ආදායම් පෙන්නලා ලොකු ආදායමක් තියෙනවා කියලා පෙන්නලා අපට දිගාර ගන්න බැරි අයවැය ඉදිරිපත් කරන්න උනේ ඕක නිසා තමයි. ඒ ණය මුදල් ගෙවන්න සිද්ධ වුණේ අපිට විධිමත් කළා. විධිමත් කළා කියන්නේ මේ වෙනකොට දැන් මං අපි ආවිලා අවුරුදු දෙකහමාරට 140කට අධික මුදලක් දැන් 140ක් රාජ්‍ය මුදලක් දැන් මේ වෙනකොට දේශීය ණය මුදලට වාර්ෂික වශයෙන් අපි ගෙවලා දෙනවා මේ අපේ දුර කාලේ. ඒ නිසා අපිට අධක්ෂයි අකාර්යක්ෂමයි කියලා කියන්න බෑ. කවුරු හරි එහෙම කියනවා නම් ඔය උගත්යයි කියන කට්ටිය හරි කවුරු හරි කියනවා නම් එහෙනම් ඒක ඒ ඔයගොල්ලෝගේ අධක්ෂකම නැත්නම් එහෙම නැත්නම් එයාගේ තියෙන කූහකකම. ආරම්භයේ ඉඳලා අපේ පාලක කණ්ඩායමට මොකද කරේ? අපේ තිබි 13යි 12යි බලය ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි. ඒ තියෙනකොට අපේ එක්කෙනෙක් ගත්තා මන්ත්‍රීවරයෙක් ආතර් සෙල්ලා මන්ත්‍රීවරයෙක් ගත්තා. එක් පළවෙනි උපක්‍රමය ඔක තමයි. ඉස්සෙල්ලාම අරගෙන එක්සත් ජාතික පක්ෂය වාඩු කරගෙන වල මොකද කළේ? ඒ පැත්තේ තියෙන මතය ප්‍රකාශ කළා. එයා කියයි එක්සත් ජාතික පක්ෂය ගියේ නැහැ කියලා. ඒක උනේ ඒක තමයි වැඩවලින්. වැඩවලින් එක්සත් ජාතික පක්ෂය මතය පිළිබිඹු කරේ. ඒකෝ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පෝස්ටර් මිටියත් එක්ක අහුණේ අතට නම් එයා එක්සත් ජාතික පක්ෂය තමයි ගියේ. නැත්තං යා වෙන මොකකවත් පෝස්ටර් නෙමෙයි ජනාධිපතිවරයෙක් ගිහින් එක්සත් ජාතික පක්ෂයට ගිහින්. ඒතර එක්සත් ජාතික පක්ෂයේ ඌමෝනා වුණේ අපේ බලයකක් ඕන කුමන්තන අපේ කෙනෙක් අරගෙන වල 13යි 12 තිබ්බක 12යි 13 බවට පත් කළා. හැබැයි අපිත් අත ඇරියේ නැහැ. අපිත් බොහොම අමාරුවෙන් සභාව මේක පවත්වාගෙන යමින් කටයුතු කරමින් අපි නීතියානුකූලව කටයුතු කරා. ඒ නීතියානුකූලව කටයුතු කළේ മന്ത്രി ධූරයා වෙනුවට අපේ ජ්‍යෙෂ්ඨ മന്ത്രിතුමා අපි සම්පූර්ණ කරගත්තා. ඒකටත් අපිට අවුරුදු දෙකකට වඩා කාලයක් ගියා. අපේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිතුමා නාලකනිසන්ද මැතිතුමා අපට ගන්න පුළුවන්කම ලැබුණේ. මේකටත් අධිකරණ කටයුතු කරලා ගොඩාක් වෙහෙස මහන්සිවල මැතිතුමන්ට කියපු පස්සේ. එතකක් අපට බලයක් ඝනපූර්ණයක් නැතුව තිබුණේ. ඒ බලය ආවන් පස්සේ
තමයි මෙතන තවත් ගැටලුව තීව්‍ර වුණේ. එක්තරා අවස්ථාවකදී කියනවා මේක දුවන්නේ මාසෙයි අයින් කරනවා, මාස 3යි අයින් කරනවා, අවුරුද්දයි අවුරුදු වලට දුවන්නේ, ඔය වගේ තර්ජන තමයි අපිට කරේ. හැබැයි අවුරුදු දෙකමාරක් දක්වා අපි ආවා. අපි ආවා. ඔය තර්ජන කරා. ඒ ව්‍යවස්ථා අනපනත් ඇති කරලා තියෙන, අතුරු ව්‍යවස්ථා ඇති කරලා තියෙන්නේ. මේ මේ පනතෙත් සුළු යම් යම් අඩුපාඩු තියෙනවා. ඒක තමයි නීති විද්‍යුතුමා දක්වා දැන් මේක ගිහින් තියෙන්නේ. මේ අඩුපාඩු තියෙනවා. හොද නරක දෙකම තියෙනවා. අඩු ලුහුඩුකම් තියෙනවා. ඒක නිසා ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි පළත් පාලනය අපේ තිබ්බ පරණ ඔය තිබ්බ ක්‍රමයට වාර දෙකේදීම කොච්චර විරුද්ධ වුණත් ඒ ආච්චා පනතට අනුව අපට සභාව පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණා. තුන්වෙනි වර කියනකොට ඒක ලංකාවේම පොදුවේ තියෙන ගැටලුවක් තමයි. වසර දෙක දුර කාලයේ වසර දෙක වුණාන් පස්සේ මේක බදුල්ල මහනගර සභාවට විතරක් අදාළ කාරණයක් නෙමෙයි, ලංකාවේ සියලු පළාත් පාලන ආයතනවලින් බහුතරයකට මේ ගැටලුව ආවා. මොකද්ද? දේශපාලන කුමන්ත්‍රකාරීන්ට, තනතුරු වලට අසකරන අයට, ඒ පිළිබඳව උනන්දු වෙන අයට ලොකුම කාලයක් වුණා මේ වසර දෙක සම්පූර්ණ වුණාන් පස්සේ. ඒක අන්න ඕක තමයි මෙතන ගැටලුවක් වුණේ. ඒක අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. එතකොට ඒක ගන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි අයවැය ලේඛන ඉදිරිපත් කරන අවස්ථාව. එතකොට අපිට කියලා දැන් ආණ්ඩුවකුත් තියෙනවා. එතකොට අපිට දැන් ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ක්‍රීක ඇමැතිවරයෙක්, ඊළඟට දැන් අයවැයක් සම්මත වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ, මධ්‍යම ආණ්ඩුවේ. එතකොට එහෙම යද්දී රටක් ඉස්සරහට කරගෙන යන්න ඕන. එතකොට පළත්පල ආයතන මේ දක්වාම වැටුනොත් කොවිඩ්, අපි තාමත් අවුරුදු දෙකකට යනකම් කොවිඩ් තියෙයි කියලා කියනවා. එහෙනම් මහජන සේවාවන් කඩා කරන්න බෑ. සෞඛ්‍ය විෂය පැටවෙලා තියෙන පළත් පාලන විෂය. සෞඛ්‍ය විෂය කියලා කියන්නේ පළත් පාලන ආයතනයක ප්‍රධානම විෂයක්. එතකොට එතන අකර්මණ්‍ය වුණොත් ගැටලුවක් නිසා මේ බව දුරදි දැකලා පළත් පාලන අමාත්‍යාංශය තීන්දුව කරා ආණ්ඩුකාරතුමාලා හරහා නියෝග මාලාවක් නිකුත් කරා. නමුත් මෙතන අවස්ථාවකට ඊළඟ කරලා ගැව්වා මේ ගෙනාපු නියෝග මාලාවට විරුද්ධව බදුල්ලේ මහනගර සභාවේ එක මන්ත්‍රීවරයෙක් සහ ඒ කණ්ඩායම එකතු වෙලා රිට් නියෝගයක් ගත්තා, තහනම් නියෝගයක් ගත්තා මහාධිකරණයෙන්. මේ ආණ්ඩුකාරතුමා දාපු නියෝග මාලාවට එරෙහිව ඒ නියෝග මාලාව පසුගිය 9 වෙනිදා දක්වා තිබුණා. අපි එතකොට පළවෙනිදා අපි අයවැය කැඳවලා තිබුණා. ඒ අනුව අපි ඒ තියෙන අධිකරණ නියෝගයට ගරු කරලා ඒක නිවේදනයක් විදිහට දා දෙසැම්බර් 1 වෙනිදා මම ප්‍රකාශයට පත් කරලා අපි අධිකරණ නියෝගය අනුව ආණ්ඩුකාරතුමාගේ නියෝග මාලාව පිළිගන්නේ නැතුව පරණ ආච්චා පනතට අනුව අපි අයවැය ලේඛන සුපුරුදු පරිදි ඉදිරිපත් කළා. අයවැය ලේඛනක් එකපාරම සභාවට ඉදිරිපත් කරන්නේ නැහැ. අපි මේක ඉස්සෙල්ලාම ඉදිරිපත් කළා මහජන හමුවකට. මේ කියපු මේ මහජන නියුජිතෝ මේක බහුතරයක් මගහැරියා ඒ අවස්ථාවේ. ඒතුර අවස්ථාව නොදුන්නා කියලා කියන්න බෑ. දෙවැනි අවස්ථාව තමයි ඔක්තෝබර් මාස 29 වෙනිදා තිබ්බ මේ සභා ගර්භයේ තිබ්බ 2021 අයවැය කෙටුම් පොත සලකා බැලීම. එතකොට ඒකට සහභාගි වෙන්නේ මන්ත්‍රීවරු 12යි, සහභාගි වෙන්නේ නැහැ 13 දෙනෙක් මන්ත්‍රීවරු. මේ අවස්ථාව අයවැය හදපු මේ කෙටුම් පොත සලකා බලන, මා කෙටුම් පොත සලකා බලනකොට ජනතාවගේමුත් අදහස් අරගෙන ඊළඟට මන්ත්‍රීවරුන්ටත් යවලවල දින 14ක් කල් දීලා ඔන්න ඔබගේ සංශෝධන ඉදිරිපත් කරන්න කියලා ඉදිරිපත් කරනවා අපි ඔක්තෝබර් 29. මේකට 12 දිනක් විතරයි එන්නේ, 13 දිනක් එන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ එක්කෙනෙක්වත් එන්නේ නැහැ. ජනතා විමුක්ති දෙන්නෙක් කියලා. එතකොට බලන්න, එතකොට වැඩිපුරම එතකොට මේකට අවස්ථාව මගහරින්නේ කවුද? ඒ මගහැරලා සහභාගී වෙනවා අයවැය අපි ඒ කෙටුපත සාකච්ඡා කළ ඒ සංශෝධනයත් එක්ක එන මහා සභාව දෙසැම්බර් 1 වෙනිදාට. ඔක්කොම සහභාගී වෙනවා. ඒත් අයවැය ගැන නෙමෙයි කතා කළේ. අයවැය ජනවත් ඒකේ තියෙන වැරදි සාගතේ වනේ මේ පෙන්වලා දුන්නේ. කෙලින්ම කතා කරේ තනතුරු ගැන. නගරාධිපති ධූරය, නගරාධිපතිර විරුද්ධ නිසා අපි අයවැයට විරුද්ධයි. ඒකද ජනතාව බලාපොරොත්තු මහදන නියුතගේ කාර්යභාරයේ නගරාධිපතිවරයා නගරාධිපතිකම දුන්නේ නැහැ කියලා ඒක නිසා විරුද්ධ වෙනවා කියලා අයවැයට විරුද්ධයි කියන එක නෙමෙයි මෙතන විය යුත්තේ. අර එතනද කිසියම් සංශෝධන කීපයක් ඉදිරිපත් කළා. ඒ සංශෝධනත් අපි පිළිගත්තා. ඒ අනුව අපේ 2012 ධාරණ සංශෝධන පනතට අනුව ඒ දැනට බලපවත්වන ආච්චා පනතට අනුව මට ලැබිලා තියෙන විදිහට ඒකේ තියෙන ආකාරයට තමයි මම කළේ. ඒ අනුව තමයි එදා ප්‍රකාශ කළේ සීලු සංශෝධන වලට කොටසක් හෝ සම්පූර්ණ ඒ සංශෝධන වලට එක නගරාධිපතිතුමා එකකතාවේ පළ කරන්නේ නම් ඒක සම්මතව අයවැයේ සලකන්න ඕන. ඒක නීති ප්‍රතිපාදන සලසා දීපු ආකාරයට ඒක ප්‍රකාශ කළා. නමුත් ඒගොල්ලෝ එකතු වෙන්නේ නැතුව ඒ අය එතනින් බැහැර වෙලා නෑ නෑ බෙදීමකට යන්න ඕනේ ඒක පිළිගන්නේ නැහැ කිව්ව පස්සේ ඒක ඔබගේ කැමැත්තක් කියලා මම ඡන්දයකට ඉඩ දුන්නා.
හැබැයි ඡන්දය ඉවරුනන් පස්සෙත් මම ප්‍රකාශයක් කළා. නමුත් මම තාම පිළිගන්නේ මම සංශෝධන බාරගත්ත නිසා අවස්ථා කීපයක් ඔයගොල්ලෝ ලබා දීපු නිසා මම තාමත් පිළිගන්නේ සම්මත වයාවක් ලෙස කියලා ඒක නීති ඉදිරියේ වෙන කටයුත්තක් මම වැළ ගියා. නමුත් විරුද්ධ වෙච්ච කාරණා. එතකොට ප්‍රධාන චෝදනාවත් අපිට සහයෝගය පළ කරපු ශ්‍රී ලංකා අධිපක්ෂයේ නියෝජ්‍ය නගර අධිපතිතුමා අපි ඡන්දය දෙන්නේ නැත්තේ මෙතුමාගේ තිබ්බ මේ කලාපෙනි මේ ක්‍රියාකලාපෙනි සමකද ක්‍රියාකලාපේ අපේ එකගතා ලියවිල්ලක් තිබුණා. ඒ එකගතා ලියවිල්ලට අනුව කටයුතු කරගෙන දැන් වසර දෙක සම්පූර්ණ වෙලා තියෙන්නේ. නගරාධිපති කම ඕන ඒකට විරෝධය දක්වලා අපි අයවැයට පක්ෂව දෙන්නේ විරුද්ධව දෙනවා කිව්වා. ඒතරම අයවැය කියපු කාරණා වෙනයි. එදා සාකච්ඡා කරන්න තිබ්බ අයවැය ඒක නිසා මම විධිමත් විදිහට අයවැය යෝජනා බාරගත්තා. අයවැය ඉදිරිපත් කළා. ඒක එතකොට වෙනම කාරණා. එතකොට දූරාවෙලියක් සම්බන්ධව දේශපාලන වශයෙන් එකගතාවයක් මත මහජනතාවගේ කටයුතු වලට මේ වගේ බාධා කරනවා නම් සභාවේ කටයුතු වලට ආච්චා පනතට සහ වෙනත් රෙගුලාසි වලට අනුව කටයුතු කර පරිවහර යනවා නම් ඒක මම හිතා සභාවේ සභික වගක වේතු සභිකවරුන්ගේ හැසිරීමට ඒක උචිත වන්නේ නැහැ. ඒවා දේශපාලන භූමියේ ওই සභා ගර්භයෙන් පිට විසදා ගත යුතු දේවල් සභා ගර්භයට ගෙන අපි කදා වැරදි. ඒක තමයි ජනගත වුණේ. ජනතාව දන්නේ නැහැ. මේ ජනතාව ඒව දන්නේ නැහැ. අපි මෙතෙක් ඒවා අපි සුහදව විසඳා ගන්න තවමුණොත් මම ඒකයි මම දැඩිව විවේචනය කරන්නේ නැත්තේ තාමත් මේවා විසඳා ගන්න පුළුවන්. අනිත් එක දැන් අපිට කියලා අයවැයක් සම්මත වෙලා තියෙන අපිට කියලා ආණ්ඩුවක් අපිට ලොකු ප්‍රතිපාදනයක්. අපි කිසි කෙනෙක් වැඩ කරන්න බැරුව හිටියේ මේ යහපාලන ආණ්ඩුව කාලේ. අපේ මේ ශ්‍රී ලංකා පොත්ජනපුරේ මන්ත්‍රීවරු එක්කිනෙකට සත පහක දෙයක් ලැබුණේ නැහැ. හැබැයි යහපාලන ආණ්ඩුව කාලේ අපිට සහයෝගය දක්වපු ඔය හැමෝටම ඒ වගේ එක්සත් ජාතික පක්ෂ හැමෝටම ගම්පෙරළිය වැඩසටහන් වෙන්න පුළුවන් වෙනත් වැඩසටහන් වලින් පළාත් සභාවෙන් රේකී අමාත්‍යාංශ වලින් ගොඩක් ප්‍රතිපාද ලැබුණා. එක සතියක් මගේ කණ්ඩායම මං ඇතුළු කාටවත් හම්බුනේ නැහැ. හැබැයි ඒත් අපි අපට සලකුවේ නැහැ. අපට මෙහෙම වෙනස්කම් කරා කියලා අපි කාටවත් කොහෙවත් කියලා කියන්න කිදිරි ගෑවේ නැහැ. සභාවට එදා අපි දාලා ඒව අනුමත කළා දුන්නා. මේව කාගේ හරි ඒ වැලි කැටේද තාර ටිකද සිමෙන්ති ටිකද යන්නේ ගම්වලට බදුල්ලේ. දැන් මෙතන තවත් එකක් කරන ලබන අවුරුද්දේ මේක කරගන්න බැරි වෙයි කියන එක. ඒ කියන්නේ ඒක නීතියේදී තියෙන කටයුත්තක්. එතකන් අපට මේක පවත්වාගෙන යන්න වෙනවා. හෙට කිව්වොත් එම නීති බද්ධපාත්වෙන් හෝ කිසියම් නීති අංශයකින් ඔය ඔබතුමා ඒ දෙවෙනි වර තියන්න අපි ඒක තියන්න බැඳිලා ඉන්නවා. ඊළඟට වෙනයම් ක්‍රියාමාර්ගය තුන අපි බැඳිලා ඉන්නවා. හැම වෙලේම නීතියට සහ ආච්චා පනතට ගෞරව කරන කෙනෙක් හිතුවක්කාර විදියට වැඩ කරන මිනිහෙක් නෙමෙයි. අන්තෝමතිකව මට කරන්න බෑ. මම කළා තියෙන ආච්චා පනත. ඒක මම ආච්චා පනතත් කිසියම් මොකරි දෝෂයක් තියෙන්න පුළුවන් කියන්නේ. ඊළඟට ලබන අවුරුද්දේ 2021ට ඒකට අපේ පළත්පල කොමසාරිස්තුමා ආණ්ඩුකාරතුමා වැඩපිළිවෙළක් දා. එහෙම නැත්නම් ඒකාබද්ධ ආරමුදලෙන් හරි ඒ සේවාවන් වැටුප් ටික අපිට පළත් සභාවේ ප්‍රතිපීරණ එහෙම ගැටලුවක් නැහැ. අනිත් සේවාවන් ඔය කියන මහ ලොකු ගෝණි බිල්ලු මවනවා. බලන්නකෝ 2021 වැටේද කියලා. එක්කෝ නීතිය පැත්තෙන් සරණක් කියනවා එහෙම නැත්නම් පරිපාලන පැත්තෙන් මේ බාධා නිම කරනවා. මේ කියන බාධා කරන එහෙම තමයි මේ පළත් පළාට ජනතාව වැටෙනකොට ආණ්ඩුවවත් ගරු ආණ්ඩුකාරතුමාවත් මේ නීතියවත් එහෙම කිවිවර ගන්නෑ. නීතියක් තියෙන්නේ අපට කියන ගරු ආණ්ඩුකාරතුමා පළත් පාලන ඇමතිතුමා සහ මේ නීතිය තියෙන්නේ ජනතාවවත් මේ පළත් පාලන ආයතනවත් බිඳ වට්ටන්න නෙමෙයි. තියෙන බාධා සේවාවන් බාධා කරන්න නෙමෙයි. මේවා නිසි මගට කළමනාකරණය ඉදිරියට ගියානේ. එතකොට ඒ නිසා තමයි මම තාමත් වගකීමෙන් කියන්නේ 2021 මේක බාධාවක් කියන්නේ. හැබැයි ජනතාවට මේකෙන් අපිට කියන්න දෙන්නේ මේ අපේ ශ්‍රී ලංකා පුජනපෙරම ජනතාවට කියන්නේ කොහෙවත් මුක්කු ගහන්න යන්න ඕනෙත් නැහැ, බය වෙන්න ඕනෙත් නැහැ. අපි පක්ෂයේ ඉදිරි හොඳම කාලේ තමයි අපේ ආණ්ඩුව ඇවිල්ලා තියෙනවා. දැන් අතිගරු ජනාධිපතිතුමා ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා ඉදිරි වසර හතර තුල මේ බදුල්ල ප්‍රදේශයේ වෙන සංවර්ධනේ බලහින්න බෑ. දුර දකින කට්ටිය දන්නෝ දැන් ඊළඟට එන වැඩ ටික පාරවල් ටිකෙන් පටන් ගත්ත ගමන් රැකියා ලක්ෂ්‍ය වැඩෙන් ඊළඟට තියෙන ගම්වලට එන වැඩසටහන් ඊළඟ ප්‍රාදේශීය සංවර්ධන කමිටු හරහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා ග්‍රාමීය කමිටු හරහා විශාල කෝටි ගාණක මිලියන ගාණක වැඩසටහන් ටිකක් ගමට එන්න යන්නේ. දැන් ගමට එන්න යනකොට තමයි මේ දේශපාලන කුලකයා ගෑම ඇතුනේ. ඒකත් එක හේතුවක්. මේක සියුම් අපි මතුපුරින් දගෙන එකක් නෙමෙයි. දැන් හොද වරප්‍රසාද ටික ඇවිල්ලා ශ්‍රී ලංකා පොත්ජනපුරේ ගරු මන්ත්‍රීතුමල්ලා ජනතාව ගම්වලින් ඒකරාශි වෙන හොද කාලේ තමයි මේ අපුව වට්ටන්න උත්සාහ කරන්නේ. එහෙනම් මේක දේශපාලන කුමන්ත්‍රණයක් සහ කුහක දේශපාලන ජනතාවට අපි ඉදිරියට ගිහිල්ලා අපේ තියෙන ජාතික ආණ්ඩුවේ අයවැයන් ගේන ප්‍රතිලාභ ගෙනල්ලා අපේ පක්ෂයේ සහ අපේ ප්‍රතිපත්ති ක්‍රියාවේ සෞභාග්‍ය දැක්මට බාධාවක් කරන්න තමයි මම හිතන්නේ. මේ සියලු පාර්ශ්වයන් එකතු වුණේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්වට පහර ගැසීමක් විදිහට තමයි මේ අයවැය පරද්ද කරන්න දේශපාලන කුමන්ත්‍රණ කළේ. අර අයවැය කාරණා නෙමෙයි, පෞද්ගලිකව දේශපාලන කුහක මතිමතාන්තර.